සුළං අභිසාරී කලාපයක් පවතින අවස්ථාවලදී සවස් කාලයේ පවතින මේ ගිගුරුන් සැතැසි වර්ධනය වීම සඳහා හොඳ හිතකර වාතාවරණයක් දිවෙනාශ්‍රිතව පවතිනවා. මේ නිසා විශේෂයෙන් අද සාහිත්‍ය දින කීපයේ දිවෙනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුන් සැතැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. අද දිනේ ගත්තොත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාතේ වගේම ඌව පළාතේ ඇතැම් කොටස්වල සවස් එකෙන් පමණ පසුව තවදුරටත් තැනින් තැන ගිගුරුන් සැතැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව දිවෙනේ සෙසු ප්‍රදේශවලත් ස්ථාන කීපයක ගිගුරුන් සැතැසි වර්ධනය වීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ගිගුරුන් සැතැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම පවතුන ඒ වගේම කෙටි කාලයක් තුළ තද වැසි එන්න පුළුවන් ඒ වගේම තද සුළං ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දිවෙන වටා මූදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් බස්නාහිර සහ දකුණු මූදු ප්‍රදේශවල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුන් සැතැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. සුළං සාමාන්‍යයෙන් ඊසාන් දිශාවෙන් උණුච්ච දිශාවකින් තොරව තමයි හම්මන්නේ වේගය 60 කිලෝමීටර 25 30 අතර ආගයක පවතින්නේ. පසුගිය දින කිහිපයේ තද වැසි සමග ඇති වූ අකුණු අනතුරු වලින් මියාම් කිහිපයක්ද වාර්තා වී තිබෙනවා. රත්තොට වැල් කාලය ආයේ ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට සහ දැරියකට අකුණු සැර වැදීමින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් සහ අවුරුදු 12ක් යන වයස්වල පසු වූ දෙදෙනෙක්. මුලතිව් අයන්කුලම් ප්‍රදේශයේ අකුණු සැර වැදීමකින් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කරනවා. මේ අතුල්ල බදුල්ල කරදගුල්ල ප්‍රදේශයේ මතු ඇති නායම් අවදානම් තත්ත්වය පිළිබඳ සුව බැලීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඇල්ල වැල්ලවායේ මාර්කේට් ආසන්න ප්‍රදේශයේ මෙම නායම් පූර්ව ලක්ෂණ මතුව තිබෙනවා. එම ස්ථාන පරීක්ෂා කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.